ශ්‍රී ලංකා කණ්ඩායම මේ මුහුණ දෙන්නේ ලෝක ෂූර් ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක. ලෝක කුස්ලානේ දිනාගෙන ඒ රස්නේ යන්නත් කලින් තමන්ගේ මව්බිමේ තියෙන තරගාවලිය පරාද වෙන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම කොහොමවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි තරගාවලියේ පළවෙනි තරගයේ අපි ලකුණු 20කින් පරාද වුණත් අපි සෙල්ලම් කළ විදිය ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මොකද අපේ පන්දියවන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එල්ල කළ පීඩනය එක්ක තරගයේ පළවෙනි කොටස අවසන් වෙද්දී අපි තරගයේ වැඩි වාසි දිනාගෙන ඉන්න සමත් වුණා. කොහොම වුණත් ලකුණු 150ක ඉලක්කයක් අපි හඹා යන්න අසමත් වීමේ අවසානයේ තරගයේ පරාජයට පත් වෙන්න සිදු වෙනවා. එතෙන්දී ප්‍රතිකරුව පහරවල් තෝරාගත්ත විදිය තමන්ගේ අන්ත මාරු කරගන්න අසමත් වීම නිසා ලැබුණු පීඩනය වගේම ප්‍රතිකරණ අනුපිළිවෙල ගැන තරගයෙන් පස්සේ අපිට විවිධ චෝදනා අහන්න ලැබුණා. ප්‍රතිකරුවන් කොහොම වුණත් අපේ පන්දියවන්නන්ට නම් තරගයේ ලැබෙන්න ඕන ගෞරවය ලැබෙන්න ඕන. ඒක ඕස්ට්‍රේලියානු නායකයා තරගයෙන් පස්සේ කියලා තිබුණා. ඇත්තටම තරගයේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මොකද අපි පොඩි ලකුණු ගාණක් ආරක්ෂා කරගෙන තමයි තරගයේ දිනුවේ. කොහොම වුණත් ලකුණු 150ක ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. අනිත් එක අපි තරගයේ පන්දු වාර 12ක් වගේ වෙද්දී එක කඩුල්ලක් වැටිලා හොඳම තැනක හිටියා. ඒ වෙලාවේ මම හිතුවා අපිට ලොකු ලකුණු ගාණක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි යාළගේ පන්දියවන්නෝ අදාහ ගන්න බැරි විදිහට එකපාරට තරගයට ආවා. ඒ නිසා තමයි අපිට ලකුණු 149ක නතර වෙන්න උනේ. ප්‍රින්ච් කිව්වා වගේ අවසාන පන්දු වාරවල අපි පන්දියවපු විදිය මෑත කාලේ අපි අපේ පන්දියවන්නන්ගින් නොදකපු විදිහේ දක්ෂතාවයක්. මේක ඉදිරි තරගවලටත් අරගෙන යන එක වෙන්න ඕන දෙයක්. බිනුර චමීර දෙන්න එක වනිදු මහේෂ දෙන්නත් චාමිකගේ පන්දු වැයීමත් ඇත්තටම ලෝක ශූරයන් පුදුම කරන මට්ටමේ එකක් වීම ගැන නම් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නායකයා තරගින් පස්සේ ඒ ගැන වගේම ප්‍රතිකරුවන්ගේ අඩුපාඩු ගැන කතා කරලා තිබුණා. ඇත්තටම පන්දු යවන්නන්ගේ දක්ෂතාව ගැන සතුටුයි. හැබැයි අපිට මීට වඩා හොඳට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද අපි මේ තරගයේදී අපේ හොඳම දක්ෂතා දැක්කේ නැහැ. ප්‍රතිකරුව ආරම්භයේ ඉඳන් ඉනිම ගොඩනගපු විදිය ගැන අපිට සතුටු වෙන්න බෑ. හොඳ සම්බන්ධතාව තිබුණා නම් අපිට මේ තරගයේ වෙනස් දෙයක් කරන්න තිබුණා. කොහොම වුණත් ඉස්සරහ තරගවලට වෙනස් සැලසුම් එක්ක එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ওই විදිහට තමයි දසුන් කියලා තිබුණේ. ඇත්තටම අපේ ප්‍රතිකරුව හොඳ පහරවල් එල්ල කරලා ඒත් එක්කම වැරදි පහර එල්ල කරන්න ගිහින් දැවි යන විදිය තමයි අපි දැක්කේ. මේ අඩුපාඩු හදාගෙන තරගයට අවශ්‍ය විදිහට සෙල්ලම් කරලා ඊළඟ තරගයේ ජයගෙන තරගාවලියට පිවිසෙන්න අපේ අයට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.